අපි ආනන්ද අමන්දලේ ගෙදර යනකොට කවුද මේන් ඩෝයේ ගැරියේ අමන්ද මිස් හරි ඊට පස්සේ අපි ඇතුළට ගියා ගිහිල්ලා මමයි ආනන්දයි අජන්තගේ ඔෆිස් රූම් එක ළඟට යනකොට ඒකේ ලයිට් එක දාලා තිබුණේ හරි ඊට පස්සේ මම ආනන්දට කියපුවම ආනන්ද අමන්දවයි දුවවයි අරගෙන එළියට ගියා ගිහිල්ලා එළියෙන් දොර ලොක් කරලා ඔගොල්ලෝ සේෆ්ටි තැනකට වෙලා හිටියා මම ඊට පස්සේ කාමරය ඇතුලේ සර්ච් කරා. ඒ සර්ච් කරනකොට මට ඇහුණා ජනේලයක් ඕපන් කරන සද්දයක්. කවුරු හරි ජනේලයක් අරගෙන ඇතුළට ආවා නම් ඌ කවදාවත් ජනේලේ වහන්නේ නැහැ. මොකද ඌට එළියට යන්න තියෙන හොඳම පොයින්ට් එක ඒක හින්දා. හලෝ. අයි ටේකන්. අර දේවස දන්නා මේ සුසයිඩ් කරගත්ත දන්තගේ ෆෝන් එක මට ඒක පාස්වර්ඩ් එක රිමූව් කරගන්න ඕ. කොහොමද කිසිම සාක්ෂියක් නැතුව අපි මේ මේවා පබ්ලිෂ් කරන්නේ? අනිත් කවුද අන්තර මේවා කිව්වේ? මිස් රජුට මේක දැනගන්න ඕන නම් මං කියන්නම්. ගාල්ලේ කිමිස්ට්‍රි කරන සර් කෙනෙක් ඉන්නවා නිශාන්ත පුත්‍රනිගල. ඒ සර් තමයි මට මේ සියලුම තොරතුරු ටික කිව්වේ. මිස් රජුට ඕන නම් මම ඒ සර්ට කියන්නම් ඇවිල්ලා කතා කරන්න කියලා සර්. එපා. අජන්ත ඔෆිස් එකට ගෙන්නන්න එපා. අජන්ත දන්නවනේ මේ වගේ දෙයක් වැරදිලා ගියොත් බිල් එක ගහලා යන්නේ අපි දෙන්නා. ඔයාගේ විතරක් නෙමෙයි මගේ විතරක් නෙමෙයි අපි දෙන්නා. මම දන්නවා මිස් රජු. කවරේ ඕල්කල් ට්‍රෙක්කර්. අජන්ත සර්ගේ රූම් එක අස් කරන්න කිව්වේ සරද? ඔව්. හේ. අජන්ත සර් නැතිලා තව මාසයක්වත් නැහැනේ. කෙසි. මේක ඔෆිස් එක. එක මලගයක් නෙකේ. මේ ඔෆිස් එකේ වැඩ කරන මිනිස්සු ඉන්නුනේ. හිටියනම් අජන්තගේ සීට් එකේ වැඩ කරන්න වෙන ජර්නලිස්ට් කෙනෙක් එක්ක. අනික මේක ජෙසිලට අයිති වැඩ නෙමෙයි. මගෙත් බෙල්ල ගාලා තේරෙනවා C-Flex. ඔබ ඩයලොග් ජංගම දුරකථන සේවාව හරහා අදම subscribe කරන්න. Get C-Flex on your big screen today. www.cflix.com